ආය පාත්‍රිය දහය ස්වාධීන පැවෘතිය සමගෙන් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම බඳ නිකා කරපුට ගැල ප්‍රථමයෙන් පුවත් සිරස්තල.. සැලසුම් ගැන කියනවාට වඩා ජනතාවට ප්‍රතිඵල ලබාදීම අරමුණයි මුදල් ඇමති වැැසිල් කියයි සජිත් නිවාස ඇමති කාලේ තනතුරු දුන්න හැටි කෝප් එකේදී හෙළිවෙයි. ටනු ක්‍රිකට් ගොගන්න ැටි ඇමති නාමල් පාර්හිමේන්තුවේදී හෙළිකරයි. ඇම්ඩා අපේ රටටත් ්‍රංගයිත සෞඛ්‍ය දැඩිවිමසිල්ලෙන් සූම්මලින් සුන් වෙන්න ගිය පිටබැත් දශසියන්ගේ අනාගතය. තරුණයන්ට වැඩි ඉඩක්දී හෝදී කැබිනට් සංශෝධනයක් කරයි. දරිකා බැසිල් රාජපක්ෂ මහත්මයා මුදල් අමාත්‍යවරයා විදිහයට ජනාපත්ත මාතයේ අ දවරුම් දුන්න. දියරුම්දීමෙන් පස්සේ පාලිමෙන්න්තුට අප බැසිල් රජපක්ෂ මහත්මයා පාලිමන්තු මංකිවරේක් දිහයටත් දියවරුම් දීමටයුතු කළලා ඕනිමේෂ. මේ විදිහට ඇමති දුරේ වගේම මන්ත්‍රීම් දරේ දියරුම් තුන්න බැසිල් රාජපක්ෂ මහත්මයා මුදල් අමාත්‍යංශයේදී රාජකාරී කටයුතුත් ආරම්භ කළා. මාත්‍යංශ ශෂපත ෝධනයක් සම ආර්ථක පපතිපත්තියා සැසුම්ප්‍රාත්ම කිරීමේ නව අමාත්‍යංශයක් ඇතුලත් කරමින් ගැසට පත්වයක් නිකුත් කරතිමෙනවා. එයනුව, අග්‍රමාත්‍ය මහින්ද්‍රරජපක්ෂ මතා ආර්ථක ප්‍රතිවත්තියා සැල්සුම්ප්‍රාත්ම කිරීම අමාත්‍යවයාාලස අලදරම්දු බැසිල්රාජ පක්ෂ මහ අියම් දෙන ලැබේ මුල් අමාත්‍යවරයාලෙ සයි. දර දීම අතුර පාලම තුර පැමණි ැසිල් ාජ පක්ෂ මතා කතානායක මහිදයාපා අභේවර්ධන හතාඉදිරයේ පාලිමෙන්න්තු මන්ත ැ රෝ රාජ පක් වන්න බම ශ්‍රී ලංකාද සමාජවාදී ජන්දදයේ අන්තා ලක්ෂා කට අනගමනය කරන බෞධද ශ්‍රීලංකාවේ දේෂයතුල ෙනම රාජ්‍යයක් ීන් පැ හෝ ආදාාරදීම අනුබල දීන අනු්‍රාහ රැක්වීම. மொத்த பக்தது அவர பகமான யுக்த பிரகாஷப்பட்ட பிரச்சனை තුකතුවලට එක්ම අනතුරු මුදල් අමාත්‍යංශ වෙත පැමණි ැසිල්රා පක්ෂ මතා අමාත්්‍ය දුූරේ රජාකාරයකටයුතු නිලවශයෙන් ආරම්භ කළලා මෙදී අමත්තවරයටට සරව ආගමික නායකයන්ගේ ආශිර්වාදයහි මිබුණා. අපි දන්නවා අවුරුදු තිහකට තර්ම කාලයක යුද්ධයක් නිසා අපි අතිශයෙන්ම පීඩාවන්ද. එ ඒ දැන්ඩි පීඩාවෙන් අපි ප්‍රධාන වශයෙන් ගැලවනේ පරාජ පරිෂ පවුලේ තුන්දනෙකු. ප්‍රධාන කරගෙන ගෙනගිය වැඩපිළියර නිසයි. රාජපක්ෂවරුන්ට කඩේයන්න කියන කතාවක් නෙවෙයි. ඒම මට කිසිම අවශ්‍යිතාවයක් නෑ. සත්‍යය කතාකිරීම වස්සෙන් තමයි මං මේ කිය. දැන් රට ඉදිරියට ගමන් කළ ුතු කාලයේ අවාසනාවගට අපි මේ කොරෝණ වසංගතය වගේ ප්‍රශ්නවට මූුණ දෙමින් සිටිනවා. මං විශ්වාස කරන මේ විදී අවස්ථාවක ඔබතුමාගේ පැමිණීම අතිශයන්ම කාලෝචිතයි. රට ඉස්සරහට යන්න. ඔබතුමාගේ පුනරා ගමනය මහ ශක්තියක් කරපි කල්පන කරන ඉන් අනතුර පැති මධ්‍යහමේද අමාත්‍ය සිල් රා පක්ෂ මාව ප්‍රකාශ කළේවත්මන් රජයේ ප්‍රමුකතාව වන්නේ ජනතාවගේ අවස්ථාවන්ට කිරම බවයි. තමමා අමාත්‍යවැර කුටබඩා ජනතාවසක ලෙසේවට කැපන බද්ධ අමාත්‍යවරයා මහිදී වැඩිට ප්‍රශකල. ලේ පොදු ජනතාවගේ ප්‍රමුකතාවය තමයි අපේ ප්‍රමුකතාව වන්නේ. අද ගද දෙනෙක් හිතනවා මෙරට බැරෑරුම් ත්වයකට පත්ව ලයි කිය අපි නාක හමුදුුවොත් ඒ විදීටම කිව් තමුත් අපි මීට වැඩිය පැරෑරුම් තත්වලට අපි මූුණ දීලා තියනවා ඒක නිසා අපි දහිරමත්යෙන් අපිට ගොන්නගන්න පුළුවත්. මීට වැඩිය අපි දේශපාන අභියෝගවලින් අපි ජයගත්තා එකට ප්‍රධාන මිතුන්නේ අපිට සහයෝගය ලබාදීපු සියල්ලු දෙනාව. විශේෂයෙන්ම මම මෙතන අමාත්‍යපරක් කැටල් කටයුතු කරත්. සියලුම නිරටේ ජීවත්වෙන ගොවියා දීවරයා කම්කරවා ෘතිය වේදීන් රාජ්‍ය සේවකින්. ඇතුළු සියර් දෙනාම තමුන්ගේ සගේ. දල්ලාම දුරේ ඉන්නවා අයිජල හිතාගෙන අපිට මඟ පෙන්වන්න මේතනිද කටයුතු කරන්නේ ඔබේ ඇමතිවරයා හැටියත වඩා ඔබගේසාහගේ කැටියට කටයුත කරන්නම සූදානම් සමාර වෙලාවට ෆියෙක්ට වගේ සමාර අමිහිරි දේවල් කරන්න වෙයි ඒ වනාට අපි ඒවා අවංකව ජනතාවට වෙනුවෙන් කරන දේවල් කියලා අපි හිතනවා. මුදල් අමාත්‍යශයේ රාජකාරයේ ආරමකිරීමෙන් අනතුරව අමාත්‍ය බැසිල් රජ පක්ෂ මහතා බෙල්ලන් වෙල රාජමහා විහාරස්ථාන වෙත පැමිණියා. එද අත්‍යවරයා ආගමි වතාත් වලට එක් වූ අතර විහාාධීපති ආචාරය පූජය බෙල්ලං වෙල ධමරතන ස්වාවමන් වහන්සේගේ ප්‍රධනත්වෙන් බෝධි පූජාප පෙන් කමක්ද පැවැත්වුණා. දවසල මේ අමත් මන්දල හැම න්න බැසිල් රාජක්ෂ හත හිටයන ඉදැ ිල් මෙහම දි වැජිවෙන්න කියලා ට ඔබතුමගේ හන්න බාදන්න ලපොත් පීම ඒ හිටිය වෙන්න ක වගේතම සොත් ගක ල කර. ි කහොම ති අපි පුළුවන් රම් උත්සාගන්නවා නමුත් සමස්ත ආර්ථිකය ගැන බල්ලලා ඒ ගැනති ඉදුවක් ජනති පපතුමා ගඩී කියලා පිහිතනවා සහනද කියලබලාපුොරත් ඕ සහන දෙන්න වගේම තංගක් මහන්සුවෙන් නො කොමිති අපේ සැලසුම් කි්වාම වැඩන්න ලෑම් කියනට වැඩිය ප්‍රතිඵල කියන එක තමයි අප නව පක්ෂත් පයහන්ුව ප්‍රතිපලති අපේ ප්‍රතිඵල ටික ඉදිරිරේදිී ජනතාව වෙනුවෙන් ලබා දෙනවා. ඒතර දක්ෂා දක්න වඩකෙක්පුනත් රටේ ගෞරවයට වගේම කීර්තිනාමයට හානිවන ආකාරයට කටයුතු කරනවනන් වය ක්‍රියාමාර් ගන්න පසුබට වෙන්නෙන් නැහැ කියලා නාම රාජපක්ෂ අමාත්‍යවරයා අද පාලිමේන්තුේද අවධහරණය කලා. සබහව කල්තිය අවස්ථාව පේමනක්සි දොලවත් මන්ත්‍රීවය ආහු ප්‍රශ්නයයට පිළිතුරද දෙබම තමයි අමාත්‍යවරයා මේ බවකිවේ. දවෙනකොට ක්‍රිකට්ිතරක් ෙමයි සවස්ත ක්‍රීඩකයන්ගේ තත්ත්වය විනය අද පරියාට පත් වෙලාතිේරෝ. ඒ ්‍රඩා ල ීම සඳහ දි වැඩ ිල්ලක් ති බේද ු ක්දේ ප්‍රඩා තරක්නවයි පනිහට පත්ල ගිද රම දකි රුණ ීඩ කියෝ නොයක් ආර ම ලෙ හැස නවා ඇති ඒ ස න්ද ගට ්‍ර ර් හට පැති ඇතුල අනකුත් සගව නිලවන ම නස් ෙන් න පලිම තු ප ත් ක ගේෙනවා තුල අපට පුළුවන් වේ සියලුවම නිඩා සංගම්වලට තේරී පත්වන අය පිළිබඳව යම් කිසි නියාමාලු කුල්න්න කිරීමක්ත්තරන් ඒ පික්න්නවා. ம்යි. அ ட் ட்டி . ా క ా ంపి స్ి ్ాా డ ి్ ోన ాాా త్ ాా క ప ి ంగ . Co जना विnaස්, ve उත්හwa श पनु करगे. ඒ සචේ ක්‍රියාත්මක මතුල මේ ්‍රීඩ ක්‍රඩාව ය හවලට පට අන්න පුල බැ සාධා කාල තරු කිඩකන් පි දන්නව ඕනෑම ්‍රඩටගේ ක්‍රිට පෙන්න්න පුලුව ල්ල ඩා පෙන්න්න පුලන් විනි ඩිකර වොතින් ඒ සඳද අපි ක්‍රාත්මක වෙන විතරක් නෙවෙයි. ඒ ගන්න න් කිසිම හේතුවක් මට හකලගන්න අපි කටු කරන්න නෑ ක්‍රඩකය ලෝක ෙතරම් දක්ෂ දක්කු ිඩකයක් වුනත් රටේ ගෞරවය ගෞරව විදිර ටයුතුගන්නව සද ්‍ර ම පි ගන්නවා. ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාර්ක සභාවයිම පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණා. පක්ෂ සභාපති හිට බුජනාධිපති මෛත්‍රපාලසීසේ මහත්මයාගේ ප්‍රධනාත්වෙන් පවැත්වුණ මෙරැසවීමෙන් අනතුරුව පක්ෂ සභපතිවරයා සහ මහලකම්බරයා මේ ආකාරෙන් අදහස් පල කළා. අපි ඉතිහාසේ යම් ැද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කලාා ඒ වැද දැන් නිවැදි කර තියන. ඒනිසා අපි ආරාධන කරන ඒ ශ්‍රීලම ්‍රී ංකා නිදහස් පක්ෂිගැන්ට පක්ෂයට අදරය කරනයට ට අදරේ නට ම ප ලක ද පක් ම ද මත් මොදනසි දැන දක්ෂය ලග කරයි බලම යි දේශ පලන . <Coh Beruf tubeoses> ලංකානි දස් පක්ෂේ මධමකාර් සභාව රැස්වුණේ මාස දෙයගහිතට කොරණ තත්ත්වය නිසා ඒ නිසා අපි දීර්ග වශයෙන් සාකත්්‍ය කලා ශ්‍රී ලංකා නිදස් පක්ෂය විදිහයට ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධය. ඒ කරුණ මමා සාකච්්‍යතා කළේ මොද අපි පෞ්ගිය මාතුමාසේ වැඩමුල අක්තිල මාතලයේ අප වැඩපිළියල හදාගත්තා. ඒක නිසා මේ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවලට අනුගමනය කරමින් අපි බලාපොරොත්වයවා ඉදිරියේදී අප පක්ෂේ සංවිධානකට යතු කරන්න ජනතාවතරට ය. ඒ ඇමතිමන්ටලේ ස නක් ව ති මටේ සතුුව නැක් න න න්න මනන් න්ට ර ල කන්න. ියමිත පටිාටයෙන් බැහර වෙලා දහස් පහලව සිටි දහස් දාහ නොවදක්වා කාලේ. නිවාස සංවර්ධන අධිකාරයට සේවකයන් බඳවාගන්න විශ්‍යභාර අමාත්‍යවරයා අදියට කටයුතු කරපු වත්මන් විපක්ෂණයක සජිතෙමදා සමාත්මයක් කටයුතු කරලා තියෙනවා කියලා කෝප් කමිටවෙද අද හෙලබුණා. නිවාස සන්වර්ධන අධිකාරයේ සමානධදිකාරයේගේ ජනකමත්මඇතුළ පිරිසක් කෝප කමට හමුවයි පිසිටිය. දැ සීනය මැනෙක්මට් එකේ අනුමත කාර්මන්නල දෙසිේටක්තියෙන. ඒක ස්තීර අනු අට දෙනෙක් ඉන්න හදනෙක් කොන්තරත්මත ඉන්නවා. පුරප්පාඩ එකේ පරන අරත්වයන. ඒම දේදී හතලි සයක් අතිරික්ව ඉන්නවා හැර ම්මි එකකසේ පනසතරත්වයනකට අතරික්ත හතලිසයක් කියන්නේ පුරපාඩුවට සම්බන්ධ නැති සීනය මනජ්මෙන්ටයක් කින්නවා කියෙකද මේක කියන්න. ඒකයන්නේ සභහපතිතුමා අධිකාරයේ අනුමත තනතුරක් අපි උදදාහ ැකට ගත්තොත් කලමනා කරන්න මැනුම් කියන්න තරතුරේ ඉන්නවා ඒ වේකන් පොයින්් එක දැන් කලමනාකරුම තමයි මැනුම් කියන තන්තුර වකන් පොයින්් එක ඊට පස්සේ කලපනාකරන කියන ගොඩේ ඉන්නවා ප්‍රමාණයට වඩා කට්ටියා තනම දෙක් ඉන්නවා ඇක්කෙන තියෙන්නේ. ඕ ඒකේ සභහපතිම ගැටලුකාරේ තත්ත්්‍යාවේ දෙදස් පහරව දෙදස් දහනමේ රජේ කාලේ අධිහස්සාමාන්්‍ය අධිකාරි සංවදධන් තන්තුරු දර පුදගලය තනතුරින් උල්. දාලා තිබ්බා දාලා ඉට පස්සේ ඒ තනතුරට වෙනගෙනෙක් අමාත්තුමාගේ උපදෙස් පරිදි පත් කළන් මඳනිකා ලැම්ඩා කොරනාා ප්‍රබේදයේ අවධහනම අපිරටත් එල්ලවිද කියන සැකේ දවසින් දවස්ස වැඩීමින් තියෙනවා. අන්න ඒ නිසා හැම කෙනෙක්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ, ඒ ආකාරම් පිළිපදීම අර්්‍යවශ්‍යය කියනෙක සෞඛ්‍යශ්‍ය අවධාරණයටම කියවා. නිමේෂ තත්වයමයාකාරෙන් පවති්දී අදදවසෙත් අපේ රටෙන් කොරෝනාවට ගොතුරුුණ, එක්දහස් දෙසේ විසි තුන් දෙනෙක් හමුණ. එවකම රෝහල් ගත වෙලාහිටපු, එක්දහස් හාරසය පනස්තුන් දෙනෙක් පූර්ණ සවිය ලබලා නිවෙස් බලා පිටවෙලා කියා. ෙල්ටල් ්‍රේධයට වනාා ිස්සුණු ප්‍රේදයක් වූ, ලැම්ඩා කුරුණා ප්‍රේදය මේ වනවිට රටවල් තියකට ව්‍යාප්තවේති වෙනවා. එම ප්‍රබේදය මර්ට ව්‍යප්තවීමේ අවධනමක් පවතින බැවින් එ සහඳින් දැඩි සැලිකින් ලක්යුම් කිරීමටයි සෞඛ්‍යශ කටයුත්තු කරඇත්තේ. කුමන වඩස් ප්‍රබේදයක් වුවද මඟහරවා ගැනීමට යහපත් සෞඛ පුරුදු උපකාරීවන්න බව නියෝච්ච සෞඛ්‍ය අධ්‍යක්ෂන්රල් විශෂන්න වෛද්‍ය හිමන්තහිරත් මහතා පෙන්වා දෙෙනවා. මේ අතර විදේශවල සිට මෙරට පැමිණෙන් නන් සඳහා බලපැවැත්වෙන, නව සෞකි මාර්ගෝපදේශමාලා අවක්ද ඊ නිකුත්තුනා. යනු කොවිD් එන්නත් කන්නේෙ සම්පූර්ණ කළ පුද්කලින්ට බලපැවැත්වෙන, නව සෞකි මාර්ගෝපදේශද එහි ඇතුළත්. මෙහිදී සම්පූර්ණයෙන් එන්නක් කරන්නේ කළ පුද්ගලින් ලෙසැහැඳින් වෙන්නේ COොවිD එන්නතක අනුමත මාතරා දෙකම ලබාගෙන දෙසතියකට පසු මෙරටට පැමිණෙන පිරිසයි. එවැනි පුද්ගලෙන් මෙරටට පැමිණීමේ දී එක් දින ස පීක්ෂණයෙන් කොවිD් ආසාධතයක නොවන බවත හවරුවන්නේ නම් ඔවුන්ට නිරෝදායනවීමක් අවශ්‍ය වන්නේ නැහැ. එහෙත් ඔවුන් මෙරටට පැමිණ සතියකට පසු සෞඛ්‍ය අමත්‍යශය අනුමත රසාය නාකාරයකින් Pිස පරීක්ෂණයක් සිදු කර කතියුතුයි. ඉදියාව වියත්නාමේ දකුණු ඇමෙරිකානු රටවල්, ඇන් ගෝලා බොස්වානා, මොසැම්බික් නැම්බියා, ස්වාසිලන්තය, සැබියාව සහ සම්බාභයන රටවලට, පසුගේ දෙසතිය තුළ සංචාරය කළහෝ, ගුවන් ගමන් හෝම රුවක් සඳහා. ඒම රටවලටගේ ගුවන් මගින්කිස් වෙකුටත් ශුලංකාවට පැමණීමට අවසර හිමි වන්නේ නැහැ. මෙතර ශ්‍රී ලංකා ක්‍රකට් කණඩාේ පිති කන්න පුුණුකර, ඩ්‍රාන්් ලව මතාටද කුරුණා ආසාධිතවී ඇති බව තහවරු වේතිබෙනවා එංගලන්ත ශ්‍ර ලංකා තුන්වන එක්දින තරගෙන් පසු කන්ඩෑම් දෙකේ ක්‍රීලකින් හාකාරි මණ්ඩලය එකට ගැවසි ඇති බවයි වාර්තා වන්නේ ඔන් මෙට පැමිනිිසු පීසියල් පරීක්ෂණ සඳහා යොම කිරීමෙන් පසුුවයි, ග්‍රන්් ලව මහතා මෙසේ ආසාධිත්‍යයකු බව තහවරුුව ඇත්තේ. ද තිනෙදී මේ දක්වා මෙෙරටින් කුරුණා සාධිතින්, එක් දහස් දෙසිය විසිතුන් දෙනෙකු හමු වේ තිබෙනවා. එයනු මේ දක්වා මෙරටින් වාර්තාාවී ඇති සමස්ත කරුණා ආසාධිතින් සංඛ්‍යාවල්, දෙලක්ෂ හැ නවදහස් අටසය අනුුණාවයක්, ඒ අතුරින් විසිහයි දහස් නමසේ හැටහතර දෙෙකු, රෝහල් ගතව ප්‍රතිකාරය ලබනවා. අද තිනේ සේ ලබූ කරුණා සාධිතින් එක් දහ ඩසේ පනස්තුන් දෙලාද සමගින් මෙදක්වා සුවේ ලැබූ සමස්ත කරුණා සාධිතින් සංඛ්‍යාව දෙලක්ෂ තිස් නවදහස් පන්සියා සූ හතරක්. තවත් කොරුණා මරණ හතලයක් ඊයේ සිදූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාර්වරයා අද තහවරු කළ. එයනුව මෙරට සිදෝ කරුණා මරිණ සංඛ්‍යාව තුන්දහස්තුන්සේ අනු එකක් දක්වා ඉහෙළ ගිය. මදරිකා ඇස්ට්‍රාසනකා එන්නත් මාත්‍ර මිියන එකයිදර්ශම හතරක් මේ මාසේ තුන්වැනි සතියදී මෙටවිත ලැබන්න නීමමතයි කියලා සෞඛ්‍යංශ ප්‍රකාශ කරනවා. මේනිසා ඇස්ට්‍රසනෙකා දෙවන ඉන්නත වෙනුවට ෆයිස එන්නත ලබා දෙන්න ආරම්ම කරපු වැඩපි වෙල අත්යුදු වන්නයි සෞඛ්‍යාංශ පියවරගත්තේ. ஸ்ரோ செனகாாய்ந்தத்தைே பலமு மாत्रாාව ලபாதுன் புற்களின்ட்டு දෙவனு மாத்ாவலிස фச எத்தை ලபாාத்தீமு கொலிம்ப நக்ர சபாபால் பிர්‍රදேஷயෙන් EA ஆ ரம்பக்கலாம். ஏனுහ புදகளின் දෙது சற்சிய හත්த்த எக் னுක குடுட்டு ෆைச எந்தத்தை ලබාதீීම சிதவனா. ஜூலி மாசே துவன சத்தியவனவிட்டு, ඇස්වා සෙනකා එන්නත් අවශ ප්‍රමාණයට ලැබින පැවින් දෙවන මාත්‍රාව ලෙස ෆයිස එන්නත් ලබාදී මේ ක්‍රියාවලිය අත්ට වීමට තීරන්නේය කළ බව නියෝච්ච සෞඛකිසේවාධ්‍යක්ෂන්රාල් විශෂන්න්න වෛද්‍ය හේමත් තහෙරත් මහතා සඳහන් කළ. හොඳ පයිසන්න යි පලා ග ස පැහැදිලිවත් නි්චිතවත් මම. තික්ෂ කරනවා මේ සඳහා අපි මේ මොහොතේ දැනට සාකච්ඡා කරලා තියෙන විදිහට වඩාත්ම අවධානං කණ්ඩායම් ඔයා ගෙන. ඒ අය වෙනුවෙන් මේක යොදවනවා ඒක අවශ්‍ය කොහෙද කරන්නේ පොයි තානයටද මේ එන්නට ලබා දෙන්නේ කියනෙ එක සෞකකිසිේ වදක් ජන්දාතුමා විසින් ඉදිරයේදී ප්‍රකාශයට පත් කරනවා ඇත තාක්ෂණික වශයෙන් අවධානමක් සහිත කණ්ඩායම්ඒවගේ මෙමැනි එන්න තක් ලබාදීම හරහා රටට වැඩිම්ම යහපතක් ලැබෙන ක්‍රමවේදයක්ට අනුව තාක්ෂණික නිර්දේශ මත පමණක් තීර්ණයවන පරිදි මේ එන්නත්ික ඉදිරියේදී බෙදා හැරනක් කිය එක මට වගේකීමෙන් යුතුව කියන්න පුළුවන්. තමන්ට ලැබෙන එන්නත කුමක්කුවත්. පළමු අවස්ථාවේම ඒ ලබා කැනීමට, ජනතාව කටයුතු කිරීමමාත්‍ය ශ බව ශ්‍ර ලංකාකවෛද සංක මෙස භහපති විශෂණ වෛද පත්ම අගුණනත් නමහත්මිය පෙන්වාදෙනවා. හන්ට මුලින්ම ලැබෙන එන්නට හොඳම එන්නට කියලා අපි කියන්නමකද ඒ අතර අපි හොඳම එන්නට කිය කෙනෙකො කිවොත්වයම ඒගොල හොඳම එන්නට ගන්න බලාගෙන ඉඳලා. ඊට පෙරාතුව රෝගයට ගොදුරීමේ ප්‍රවණතාවයකට යන්න පුළුවන්. පයිස එන්නතින් වැඩි ප්‍රතිදේහ ජනයවීමක් සිදුවවා කියන බව දන්නවා. පයිස එන්නටම හැමෝම යන්නඕන මේකයි හොඳම එන්න කියලා එහෙම මතවාදයකට කෙනෙකුට යොමුීමේ අවශ්‍යතාවයක් නැහැ. පයිස එන්නට තමයි සාමාන්‍යයෙන් ලෝකයේ ලමයින්ට සුදුසු එන්න තක් විදිහට තවම පෙන්න්නල තියනන්නේේ. නතා විදිහයට අපි ලැබියයුත්තේ ෆයිස එන්නතිෙද ඇස්ට සනික එන්න ෙද කියනක ගැන තර්කයක් මැතුිය යුතු හැ. පොලොනර්ව දිස්්‍රික්කේ වයිස අවුදු හැට වැඩිපුද්ගලින්න්ට. එන්නත් ලබාද මේ වැඩසටහන, හිඟුරක් ගොඩ තමන් කඩුව සෞක වැයිදනෙ ධහරි කොට්ටස වලදී ආරභ වනා. ල කලෙ වටකොට ප්‍රේශේ වස අවරුදු හැටි ඩිපුත් කලින්න්ට, සයිනෆෝම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම වටකොඩ දෙමල මහ විද්‍යාලේද රැඹ වනා. වටකොඩ නකරේ හොළුවිඩ් වත්තහා වටකොඩත්යන ප්‍රදේශවල පදිංචිකරුවන්ටයි එන්නත් ලබාදීම සිද වනේ. මෙතර වේර හැර පලවන වෛද බලකා මධ්‍යස්ථානයේදීද එන්නත් කන වැඩස්තටහන අද දවසපුරා සාර්ථකව සිද වන. අම්පාර ඩේනායක ජාතික පාසලේදීද, ආගමිකනායකින්ට රාජසේවකින්ට හා, මාතිවේදීන්ට කොරුණා අන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම අද සිදවනා. මේදක්වා ස්ශරාසෙනකා එන්න තේ පළමු මාත්‍රාව, පුද්ගලින් අවලක්ෂ විසින්දහස් දෙසය හතලිස් දෙදිනෙකුට ලබාති ඇති අතර එහිත් දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව තුන් ලක්‍ෂ සූහතර දහස් තුන් සය හැත්තෑ හතරක්. සයිඩෆෝ මෙන්න තේ පළමු මාත්‍රාව විසතුන් ලක්ෂ පණස්සයි දහස් එක සේඇතිස් දෙනකුට ලබා දේ තිබෙනවා. හි දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව, නවලක්ෂ විසයෙක් දහස්සත්්‍යය දෙකක්. ස්පපුනිෙක් එන්නතේ පළමු මාත්‍රාව, එකක්ෂ දාහතර දහසත්්‍යය අනූපස්සනකුට ලබාදී ඇති අතර දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව, දහතර දහස් සාඩසිය පනස් දෙකක්. අර පිටබැද්දර ප්‍රදේශයේ පාසලක සිසුවියන් පිරිසක්. අන්තර්ජාලයඔසේ අප යෝජනයට ලක්කිරීමේ සිද්ධයක් සම්බන්ධයෙන් අත්තරංගුට ගත්ත සැකරු ලබන විසි දෙවනදා දක්වා රක්ෂිත බන්තරගාර ගත කළා. මෙ අතරේ ගල්කිස්ස ප්‍රදේශයේදී පහළු හැවරදි දැරිය ලිංගික කටයතුවලට අලවිි කරන්න දැන්වීම් පල කරපු තවත් වෙබ් අඩවිය හිමිකරුවෙක් අත්තරංගට ගන්නත් පොලිසිය සමත්ව වනක්. बිටබැदදර प्र්‍රදේශ පාසලක ශිෂ්‍යාවන් කීපදෙනු අන්तර්जाले හර අපयोෝජනී කිරමක් සම්බන්ධයෙන් එම विद्याාලයේ विදवाල්පතිवරයා විසින් කරනලද පැමිල්ලක් සම්බන්ධයෙන් මතාතර කොට්*ශ ළමහා කාතා කාकारරයන් ශමගෙන් විमाර්ශණයක් शුදු करරතිබෙන. එම විमाර්ශණයේ ී අनावර්ණී වී තිබෙන්නේ एकතरा आप පුද්ගලය कोු එම පාසරේ ශිෂ්‍යාවන්ට ස්ුම් තාක්ෂණය සඳහා පැකේ් ලබාද මේ අරමුණින් ඔවුන්ගේ දුරකතන ලබාගෙන ඉන් පසුවන්ර්ජාලය හර හා අප යෝජිනට් ලක්කර ඇති බවත් ඒවාගේම ඔහු විසින් විධාකාරයේ ලිින්ංගික හිසන ක්‍රියාවන අතර්ාලය හහා සිදුකර ඇති බවත් අනාවරණය ීතිබෙනවා මේ පුදගලයා සම්බන්ධය විමර්ශණ පැවැත්වීමේදී දුරකතන සේවා සපයන ආයතනයක අලවි ල ර ෙ තු කරන පුදගලක වත් හ බත්තග ්‍රදේශ පදදිචකරකු බවත් විසිටහැවරදි පුද්ගලෙක ව අනාවරණී විතිබෙනවා. ලමුන් අතවරයට පත්කිරීම ජාවාරම්කිරීම විකිනීම කුට්ටනයකිරීම නිරන්තරෙන්ම දක්නට ැබෙනෝ ඒ පිළිබඳ ප්‍රවණතාවයක් ඇතිවී තිබෙනෝ මනිසා මේ පිළිබඳව දැඩි ක්‍රියමාර් ගැනීම, පොලිස් මහා කාන්තා කාර්යංශාත් ප්‍රදේශය, පොලිස්ථානත් කටයතු කරු ලබනවා. මේත්‍ර ල්කිස්ස ප්‍රදේයේදී පහළු සවරදි දැරියක ලිංගික කටයුතු සඳහා අලිවිකිරීමට දැන්වීම් පලළ තවත් වෙබ්ඩවීක හිිකරුවෙකු බත්තරමුලේදී පරාත පරක්ෂණ දෙපාර්ත්තමේතු මගින් අත්තරංගඩ ගැතිෙනවා දැනට සිදු කළ විර්ශණ වලට අනුව දැරිය අලිකිරීම සඳහා වෙබ්ඩ විහතරක දැන්වම් පලකර ඇති බවයි අනාාවරණී වී ඇත්තේ ඒ අතුරින් වෙබ්බඩ විද්ක පුදගලින් සිව් දෙෙකු මේ වන විට අත්තරංකුඩ ගෙනැති වෙනවා. මේ සම්පන්ධයෙන් අහස් පල කරමින් රාජ්‍යාවාමාත්‍ය පියල් නිශන්ත මහතා ප්‍රකශ්ශු කලි දරුවන්ට අපියෝජන සිදු කරන පුදකලින් සබන්ධව. තරාතිරම නොබලා දීතිය ක්‍රියත්මක කිරීමටටයුතු කරන බවයි. පොහොම වැදගත් කියලා ජනතාව විශ්වාස කරන පිරිසක් තමයි ඉතාමත්ම නින්දිත මේ පාපතර ක්‍රියාවට සම්බන්ධ වෙලා ස්තයින්න්නේ. මේ වගේ අයිංසක දරුවන්ට මෙවැනි වාතාවරණයක් නිර්මාණය කරන අයට තරාතිරම නොබලා. නතිय क්‍රियात्मका वयुතුi. විශේෂම අධිරන මාත්‍යන්ේ මේ වනවිට සැලසුම් සකස් කරලා තියෙනවා සෑම පලාතකටම ළමා අධිකරණයක් ඇතිකිරීමට අවශ්‍ය කරන කටයුතු මේ වරණ විට සාගච්ඡා වෙමින් යනවා දැන් අයිංසක දරුවන්නව මෙවැනි පාපතරයන්ගෙන් බේරා ගැනීමට අප සීරු දෙනා වැඩ කටයුතු කර යතුයි එකට එකතු යුතුයි මේ‍ය අතර සුනකෙකුගේ විස්කත් පපුද්ගලිකු සුම් තාක්ෂණය ඔසේ පවත්වනු ලබන පන්තියකට අනවර්සිරෙන් ඇතුරු වී දරුවන් බKන්වීම සිද්ධයක් අනුරාධපුරින් වා ුණ මේ සම්බන්ධව අධදිනයේේදී අනුරාථපුර පොලිසිල් ලබහා කාතාකාර්යන්ශයටට පැමිල්ලක්ද සිදු කරතිබෙනවා. මේ පිළිබඳ සොයා බලා කඩිනමින් නේතිය ක්‍රියත්ම කරන්න ලෙසයි දෙමපියන් බලධහරන්ගෙන් ඉල්ලා සිටින්නේ. අපේ අන්ති ළමයි අසු වට දෙනෙක් විතර හිටිය එ සැරට හෝස්ට කියර නමක්දාගෙන බර මූුණක් දාාගත්තු කෙනෙක් කෑගහන්ඩ පටන් ගත්තා එෝ අපේ ළමයි මමයි ඔක්කම බයඔනා රැ සුම්වරින් පලාස් කරටත්. ඔයයි අද දෙවැනි දවසටත් එක්කෙනෙක් ආවා එයා මැසේද්ජලින් ටීජර ගුණුවරකින් බැල්ලා තියෙනවා. මේ බලුමූුණන අර්පතනය එපතර හරහර විකාර පාර්ධානකොට ළමයි බයිවලා නැිටලලා දුවලක් පැරන හරිම විකාරව ලාගියයක පාට. ඒ පන්සේ කරන්න දුන්නෙමන. අම්මු තිත්ත ගුණහරකම් බයිනා ගරුවරයට මේ සයිබර් රපාධකාරයෝ කියන කණ්ඩායමක් බිහිරේගෙන තමයි මේ යන්නේ. සංර්ධනනාත්මක අපරාධ කල්ලිස් සොයා කරන මෙහෙුම් තවදුරටත් දැඩි කරලා තියෙනවා. එවැනි ක්ඩයම් දෙකට සබන්ධසාමාජකයන් තුන් දෙෙක් ගිනි අිත්වන කුත් එක්ක අතරංකොට ගන්න පොිස් විශෂ කාර බල කායට හැකිබුණනා. පොලි ශේෂකාරය ලකායේ විශේෂ මෙහෙවු මේක ස්ථානාධිපතිඒ මනහර මහතඇතුරු නිරාරින් කණ්ඩායිබක් හංවල්ල ජල්තර ප්‍රදේශයේදී සිදු කළ වැලීමකදී ගිනිියාවිය සමග සැකරු අත්තරංගුවට ගනු ලබවා බුද්ධිතොරතුරකට අනුවයි වැටලීම සිදු කළේ මියගිය පාතාලනායකෙක වන ඌර ජවා නැමැත්තාට අයත් ජල්තර පිහිටි නිවසේ සංගවා තිබූ ටී පන සේ උන්ඩේදිය හැකි ගිනිියාවයක් සමඟ සැකරුවෙු අත්තඩංගුවට ගැනුණ. ගිනිිය විය හා සැකරු වැඩිතුර විමශන සහ හංවැල්ල පොලසිේ ාරදීමටයි කටයුත්තු කෙරුණේ මේ අතර කටුනාක ප්‍රදේශයේදි සිදු කළ තවත් මෙහෙයුමකින් පිස්තෝලයක් හා ගල් කටස් වර්ගේ ගිනියාවයක්ක් සමඟ පුදගරින් දෙනකු අත්තඩංගොට ගැනීමටද පොලිස් විශේෂකාර බලකාය සමත් වනා සංවිධානාාත්මක අපරාධකරුවකු වන හීන ටිගල නීල් නමැත්තාගේ සහෝදරයෙකු වන ජයහෙත් රෘක්මල් වසන්ත නමත්තා අත්තරං ගුවට ගැනීමෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරම් වලදී මෙම ගිනිය වි සොයා ගනු ලැබව. මෝට රතයක් ද පොලස් ාරයට ගැනනා මින් ප්‍රප්‍රිය ය වාධන වරති මින් නිමගොටමක් වනවා. ිළඟට විපරම විශේෂාන්ගේ සුපරාත්තුයක්ආයන්. ජන බලයක් නැති සමහරක් උදවිය. ජන මතයක් හදාගන්න බොරදියේ මාළු බාන හැටි මේ දවස්වල හොඳ ටෝම පේනවා. රට ඇතුළේ කොරෝනාව මාරයෙක් වෙලා ඉන්න වෙලාවෙ. ිනිසුගේ ජීවිත ගැනවත් රට ගැනත්. අබමල් රේනුවක හැඟීමක් නැතිවිදියට වැඩ කරන මේ උන්දල නිසා විනාසවෙෙන්නේ උන්දලා විතරක් නෙවෙයි රටමයි. උන්දලනං කෝම කෝමහරි ආරක්ෂාවයි ජීවත්වේ මොකද ඔය ශිල්ප දක්පන උන්දලාගේ පැටිකිිය පටේ සමහර අය දන්නේ නැතිවුණාට. අපිනං හොඳටෝම දන්නවා. උද්ඝෝෂණයක් විරෝධතාවක් සත්‍යයක් ග්‍රහයක්. උපවාසයක් කරලා ඒකට පොලිසියෙන් ගස්සගන්න පුළුවන්නම්. ඒ උන්දලාගේ කල්ල මරේ. මකද ඒ විශ්ුවල්ටිකයි ඒ ෆොටෝස්ටිකයි පිටරට එන්ජියෝවලට යවවාහම හැරන්න තැපෑලෙෙන් ඩොල එනවා එකකවන්් එකට. හැබැයි ඔය ගොඩක් උන්දලගේ එකකවන්ටස් තියෙන්නේ උන්දලාගේ නම්මලින්න්න නෙවෙයි වෙනවෙන අයගෙන් නම්මලින්. නැත්තන් කොහොමද රස්සාාවක්වත් කරන්න නැතුව වෙල හෙෙනදාමක්වත් කරන්න නැතුව. පරම්පාාව හම්ඹවෙච්ච දේපලකුත් නැතුව. යස්ස අගේට ජීවත්වෙන්නේ කොල්ලො කෙල්ලෝ පාරවල් ගාන ගිහිල්ලා. හොල්ල එකතු කරල දුන්න සල්ලි වලින්මවෙන්නත් බැහ නේද. මන්ත්‍රීල වෙලා හිටපු කට්ටියට තැංශ එකක් නම් හම්බෙන්ම තමයි එඒවනත් ඔය ජීවත්වෙන ජීවත් පල්ලට ඒ නම් ගෑවෙන්නත් මදිවෙේ. සියට තුනක් අතේ තියාගෙන ආණ්ඩු පෙල්ලන්න දඟලන සබහරක් උන්වෙලා ජීවත්වෙන්නේ කොහේද මොන විදිහෙද කියලා මේ කොෝනාව අස්සෙත් බෝඩ් උස්සගෙන කෑමොරදීලා පොලිසියෙන් ගුියකුත් කාලා උසාවි ගානෙ කස්ථාදදු වෙලා නිරෝධහනය වෙන්න කොහේ හරි තැනකට ගල් වෙන. ක්ෂික කියන උන්දලත් හොඳින්ම හොයලා බලන්න ඕනේ. හැම වෙලාවෙම මස්කට්ටක් හොය හොය ඉන්න සීයට තුනේ උන්දලට දැන් අලුත් මස්කට්ටක් හම වෙලා කොතලාවල ආරක්ෂික විද්‍යාපිටය කියලා වගගම යුත්තන්න වගකීමෙන්ම කියනවා ඒේ සියල්ල සිද්ධ වෙන්නේ රටේ නීතියටයි කියලා සමහරක් මේක පනත රෙගුලාසි බොනවද කියලවත් හොයලා බලන්න නැතුව පාරවල් දිගේේ ෑමොර දිීගෙන යනවා ඒන සමහක් උන්දලා කොතලාල විද්‍යාපිටයකිවම තනවත් දන්නන්නේ මේක කොතලාල බෝදධලට අයිති ප්‍රයිවර්ට් කැප එකක කියලා. මොකද ඔය සමහරක් උන්දලගේ දැනුම ඒ තරමටම ඉහලයි! දැනුම කොච්චරද කියනවනම්. කොෝනාව උග්‍රමයක දෙල්ටත් ට අස්සට රංගල ඉන්න වෙලාව. ලැම්දත් රිංගන්න දඟලන වෙලාවි. ඔය දැංඟල ිදදාාර නැතිවෙන්නේ තමනුයි තමන්ගේ පවුල උන්දලයි ගමේ මිනිස්සුයි ප්‍රටයි නේද කියලාහිතන්න. මොල කනදක්වත් නැද්ද. තමන්ව චූන් කරවලා පාරට බස්සන නායක ොන්දලගේ කෙරවාවල් හොඳට හොල බැලුවොත් හොඳ නැද්. මේ කැපස් වල කොල්ලො කෙල්ලු පාට බස්සල පොලිසියෙන් ගුටි අන්නවල අධ්‍යාපනයේ කඩාකප්පල් කරවන ඒය නායක සහෝදරයන්ගේ දුවලපුතාලා ඉගෙනගන්නන්නේ මොන්න රටේද කියලා හොලබැලුවොත් හොඳ නැද්ද. ඒ සමහරක් උන්දලගේ දවාදරූ ලංකාව හිටියත් ඉගෙනගන්න මොන ප්‍රයිවර්ට ැම්පස්සකේද කියලා හොලබැලුවොත් වටිනවා නේද. මොද ? රුව ඉගෙනගෙන කැම්පස්තකටයන කොල්ොෙල්ලට රැක්ක දීලා අධ්‍යාපනයක්ත් එපා කරලා බලහත්කාරයෙන් පරවල්දිගේ ඇවිද්‍ය වන ඔය එක උන්දෙනක්ෙවා දරුවෙක් මල්ලෙක් පාරවල් ගාන උද්ගෝෂණය කරන කියලවත්. සත්්‍යයක් ගහයක් උපවාසයක් කරනව කියලවත්. මේ කපේට අපි අහල දැකලක් තියෙනවද. ඒ උඳලයි උන්දලාගේ දරුවයි සුර සැප විනිද්ධී. අහින්සක දුපක් මිනිස්සුන්ගේ දවා දරුවන්ගේ නාගතය නැත්තටම නැති කරල දන්නේ මේ උන්වෙලා. මේදේවල් කරන්නේ. ො ත්‍රත්්ක කියලා ොතේරෙන්නේ ඇයිකන එකයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. ඉල්ලීම් දිනාගන්න උද්ගෝෂණ වර්ජින තරජන සත්‍යයක්ග්‍රහ උපවාස ඕන තමයි. හැබැයි කරන විදියක්ක් තියෙනවා කරන වෙලාවක් තියෙනවා. මේ ඒ විදේහවත් ඒ වෙලාවත් නෙවෙයි. මොකද දැන් ඔය කවුරු කවුරුත් එකට එකතු වෙලා කරන්න ඕන එකදේ තමයි. කොෝනාව රටනි එළගන්න කරන්න පුළුවන් ලොකුම සටනට දායකත්්‍යය දෙනෙක ඒම නොව්නොත් ඔය ලොකුල් ලොකු සහෝරවරු. ර්ල්ලන්ිත හර හිල්ලා ජීවිත බේර ගනේවි, මෙහෙඉන්න පොඩි පොඩි සහෝදරවරු අනාගතයම මස්ත බාලදුකර ගනේී. අදත් විපරම පිටපත සුදර්මන් වදලිය ගොඩගින්.